අක්මාවේ තෙල් දිය කරන බලගතු ආහාර වර්ග හතක්. අක්මාව තුළ සුළු මේද ප්‍රමාණයක් පැවතීම සාමාන්‍ය දෙයක්. සරලව කිව්වොත් අක්මාවේ මේද ප්‍රමාණය 5%ට වඩා අඩු නම් බියවීමට අවශ්‍ය නැහැ. නමුත් අක්මාවේ මේ අගය 5-10% අතර පවතිනවා නම් ඔබ වහම අක්මාවේ තෙල් දිය කරගත යුතු වෙනවා. වර්තමානය වන විට මෙලෙස අක්මාවේ තෙල් තැන්පත් වීම වීමට ප්‍රධානම හේතුවක් වී තිබෙන්නේ මිනිසුන් තෙල් අධික ආහාර නිතර පරිභෝජනය කිරීම හා නිසි පරිදි ව්‍යායාම වල නොයෙදී සිටීමයි. මෙම වැරදි පුරුදු නිසා මත්පැන් පානය නොකරන පුද්ගලයින්ටත් අක්මාවේ මේදය අධික ලෙස තැන්පත් වීමේ අවධානම සුලභ වී තිබෙනවා. මෙලෙස අක්මාවේ අධික ලෙස තෙල් තැන්පත් වුනොත් අක්මා කොටස් බද්ධ කිරීම හැර වෙනත් විකල්පයක් බටහිර වෛද්‍ය විද්‍යාවේ නැහැ. කොහොම නමුත් වාසනාවකට වගේ අක්මාවේ තෙල් දිය කළ හැකි ආහාර වර්ග මේ මිහිතලේ මත පවතිනවා. අද අපි ඔබ දැනුවත් කරන්නේ එවැනි බලගතු ආහාර වර්ග 8ක් පිළිබඳවයි. අකේක කීකිරිදිය. කීකිරිදිය පැලෑටිය දැකපු ගමන් සමහරු හිතන්නේ මේ වල් පැලෑටියක් කියලායි. නමුත් හිතාගන්න බැරි තරම් ඖෂධීය ගුණයක් කීකිරිදිය වල තියෙනවා. කීකිරිදිය තෙතමනේ ඇති දියසීරාවෙන් යුතු තැන්වල තමයි වැවෙන්නේ. මුකුණු වෙන්න පැලෑටිය වගේමයි. නමුත් ඒ කොළය මුකුණු වෙන්න කොළයට වඩා ටිකක් ලොකුයි. රෝගකින් සමන්විතයි. අක්මා රෝගවලට ඉතාම වටිනා ඖෂධයක් තමයි කීකිරිදිය. අක්මා රෝග සුව කර ඒ ශක්තිමත් කරන්නටත් අක්මාවේ තෙල් තැන්පත් අයගේ ඉම තෙල් නැති කරන්නත් කීකිරිදිය වලට සුවිශේෂී හැකියාවක් තියෙනවා. මේ සඳහා පිටමක්ක ග්‍රෑම් 10ක් අරගෙන ඒට සමානව කීකිරිදිය දාගෙන ගම්මිරිස්කුඩු ග්‍රෑම් 20ක් මිශ්‍ර කොට හොඳින් අඹරා තලපයක් හදාගෙන දිනකට දෙවරක් උදේ හවස මුදවපු කිරිවීදුරුවක් සමග පානය කරන්න. මේ පානය දින කීපයක් පානය කරන්න අක්මා වාශ්‍රිතව ඇති සියලුම රෝගවලට මෙම ක්‍රමය ගුණදායකයි. අංක 2. ඕලුහාල්. ඕලුහාල් එහෙමත් නැත්නම් ඕලුසහල් කියලා කියන්නේ අතීතයේ හෙළයන් භාවිත කළ බුද්ධ භෝගයකට. ඕලුසහල් සකස් කරන්නේ මේරු ඕලු මල් වල හටගන්නා ගෙඩි වලින් නෙලා ගන්නා ඕලු ඇට වලින්. මේවා සෝදා ගරාගෙන බත් හෝ කැඳ ලෙස පිසිනු ලබනවා. ඕලුසහල් වලට අක්මාවේ තෙල් තැන්පත් වීම ඇතුළු සියලු අක්මා රෝග නැසීම සඳහා විශිෂ්ට හැකියාවක් තිබෙනවා. මීට අමතරව දියවැඩියාව, වකුගඩු රෝග, හදවත් රෝග, අර්ශස් රෝග හා ප්‍රජනන පද්ධතියේ රෝග වලට ඕලුහාල් ඉතාම ගුණදායකයි. ඔලුසහල් වලින් කැම සකසා ගැනීමට පෙර පැය 5-6ක්වත් වතුරෙන් පොගවා ගැනීම කළ යුතු වෙනවා. එහෙම නොමැතිනම් මද ගින්නේ මිනිත්තු 40ක් පමණ තම්බා ගත්තත් හරි. ඕලුසහල් කැඳ සකස් කර ගැනීම සඳහා භාජනයකට වතුර ටිකක් ගෙන ඕලුහාල් ග්‍රෑම් 50ක් සමග ලිප තබා මදකින්නේ තම්බා ගන්න. ඉන්පසු තමන්ගේ රස පදමට පොල්කිරි සහ ලුණු එකතු කරගන්න. දැන් පොල්කිරි උතුරන තෙක් හැඳි ගන්න. උදැසන බත් පිසින විට පොඟවාගත් ඕලුසහල් සමග මිශ්‍ර කරලා බත පිස ගැනීමද කරන්න පුළුවන්. අංක 3. සුදුලුණු. සුදුලුණු කියන්නේ කොලෙස්ටරෝල් දහනය කරන්න උපන් හපන්කමක් ඇති ආහාරයක් බව ඔබ සමහර විට දන්නවත් ඇති. සිරුරේ එක් රැස් වෙන කොලෙස්ටරෝල් දහනය කිරීම හරහා අක්මාවේ තැන්පත් මේදය වඩාත් වේගයෙන් දහනය කරවන්න සුදුලුණු උදව් වෙනවා. එහි අඩංගු ඇලිසින් කියන ප්‍රබල ප්‍රතිඔක්ෂිකාරකය අක්මාවට විශාල හානියක් සිදු කරන රසායනික රාශියක් බිඳ හෙලන්නට සමත්. මේ නිසා සුදුලුණු වැඩිපුර ආහාරයට ගන්නවා නම් විෂ රසායනික බිඳ හෙලන්න අක්මාව දැරිය යුතු වෙහෙසක් අවම වෙනවා. සුදුලුණු වලින් ලැබෙන අනෙක් ප්‍රයෝජනය වෙන්නේ එහි අඩංගු ඉහළ සෙලිනියම් ප්‍රමාණයයි. සෙලිනියම් අපේ සිරුරට අවශ්‍ය වන්නේ අංශු මාත්‍ර ප්‍රමාණයක් වුණාට ඒ නිසි ලෙස ලැබීම අක්මාවේ නිසි ක්‍රියාකාරීත්වයට අත්‍යවශ්‍ය වෙනවා. මේ නිසා ඔබ අක්මාවේ සෞඛ්‍ය රැක ගන්න ආහාරයට ගන්න පුළුවන් හොඳම දෙයක් තමයි සුදුලුණු කියන්නේ. සාමාන්‍ය විදිහට ආහාර වලට එක් කිරීමට අමතරව සම්බෝල මැල්ලුම් ආදියට තල්ලා දැමීමෙනුත් සුදුලුණු තම්බාගත් වතුර බීමෙනුත් එහි අඩංගු පෝෂණය වඩා හොඳින් අපේ සිරුරට ලබා ගන්න පුළුවන්. කොහොම නමුත් එහි උපරිම ගුණය ලබා ගන්න නම් රත් කරපු තෙල් වලට දාලා බැද ගන්න එක අඩු කරන්න. අංක 4. ග්‍රීන් ටී. බොහෝ දෙනෙක් බරයි බඩයි දෙකම අඩු කරගන්න නිතරම කරන දෙයක් තමයි ග්‍රීන් ටී බොන එක. ග්‍රීන් ටී වෙනත් බොහෝ ආහාර වලට වඩා හොඳින් සිරුරේ පරිවෘත්තීය ක්‍රියා උත්තේජනය කරන නිසා තැන්පත් මේදය දහනය වෙලා බර වඩාත් පහසුවෙන් අඩු කරනවා. ග්‍රීන් ටී වල අඩංගු ෆ්ලේවනොයිඩ් සහ පොලිෆිනෝල කියන සංයෝග සිරුරේ වගේම අක්මාවේ තැන්පත් මේදය දහනය කරන්නත් උදව් වෙනවා. ග්‍රීන් ටී මීට අමතරව අක්මාවේ විෂ බිඳ හෙලීම කාර්යයත් පහසු කර දෙනවා. ඕනෑම විෂ රසායනික අණුවක් බිඳ හෙලන්න අක්මාව යොදාගන්නේ එය තම සෛල වලට උරාගෙන එන්සයිම සහ වෙනත් ස්‍රාව හරහා ඒවා බිඳ දැමීමයි. අක්මාවේ සෛල වලට දරාගන්න අපහසු සාන්ද්‍රණයකින් මේවා එක් රැස් වීම තමයි අක්මාව අඩපණ වෙන්න හේතු වෙන්නේ.
පොලිෆිනෝල් වලට මේ ක්‍රියාවලිය අතරමැදියෙක් විදිහට ක්‍රියාත්මක වෙමින් අක්මාවට යන්නත් පෙර ඇතම් සංයෝග බිඳ හෙළන නිසා අක්මාව සිදු කළ යුතු වැඩ කොටස අවම වෙනවා. අක්මාව සිදු කළ යුතු වැඩ ප්‍රමාණය අවම වුණාම මේ දේ එහි එක්ස්ප්‍රෙස් නොවි පරිවෘත්තීය ක්‍රියාවලිය යොදා ගැනීමත් කාර්යක්ෂම වෙනවා. මේ නිසා ග්‍රීන් ටී නිතරම බීමට ගන්නා ජන ප්‍රජාවගේ අක්මා රෝග ඇතිවීමේ සම්භාවිතාවේ පැහැදිලි අඩුවක් දැක ගන්න පුළුවන්. අංක 5. බීට්රූට් යුෂ. බීට්රූට් කියන්නේ විටමින් වර්ග, යකඩ සහ තවත් ක්ෂුද්‍ර පෝෂක රැසක් අඩංගු එළවලුවක්. අපේ රටේ මේ නිතරම ව්‍යංජනයක් විදිහටයි සකස් කරන්නේ. කොහොම නමුත් බීට්රූට් වලට වර්ණය ලබා දෙන්න හේතු වන කැරොටිනොයිඩ් කියන සංයෝගය තාපය හමුවේ වියෝජනය වීම වැඩි. මේ නිසා බීට් යුෂ විදිහට සකස් කරලා ආහාරයට ගැනීම තමයි වඩාත් සුදුසු වෙන්නේ. සාමාන්‍ය කැරට් ජූස් සකස් කරන විදිහටම අමු බීට්රූට් අලයක් පොතු අරලා බ්ලෙන්ඩ් කරගත්තම රසවත් බීට්රූට් පානයක් හදාගන්න පුළුවන්. බීට්රූට් වල ස්වභාවිකවම සීනි අඩංගු වන නිසා වතුර හැර වෙනත් කිසිවක් ඒට එකතු කරන්න අවශ්‍ය නැහැ. බීට්රූට් යුෂ නිතර බීමට ගැනීම අක්මාවට ඉතාම ගුණදායක බවට පර්යේෂණාත්මක සාක්ෂි රැසක් තිබෙනවා. අක්මාවේ ප්‍රතිවිෂයන් සයිම නිෂ්පාදනය එයින් උත්තේජනය වෙනවා වගේම අක්මාවේ මේදය තැන්පත් වෙන්න තියෙන ඉඩකඩත් අවම වෙනවා. බීට්‍රූට් යුෂ වලින් අපේ පරිවෘත්තීය ක්‍රියාවේගය ඉහළ නංවන නිසා අක්මාවේ තැන්පත් මේදය මුදා හැරීමත් කාර්යක්ෂම වෙනවා. විෂ රසායනික සහ මේදේ වැඩි කාලයක් පුරාවට තැන්පත් වීම නිසා අක්මා සෛලවල ක්‍රියාකාරීත්වය අඩපණ වෙන එක එයින් වළක්වා ගන්න පුළුවන්. අංක 6. මුංගට. මුංගට කියන්නේ සංකීර්ණ කාබෝහයිඩ්‍රේට් වගේම ආහාරමය තන්තු ප්‍රමාණයත් ඉතාම ඉහළ, දිරවීමට වඩාත්ම කල්ගත වන ආහාරයක් එහි අඩංගුයි. මේ හේතු දෙකම නිසා මුංගට ආහාරයට ගත්තාම එය බිඳ හෙලීම සිදුවන්නේ ඉතාම සෙමින්. එහි මුළු කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයම වගේ මේදේ බවට පත් නොවි කෙලින්ම සිරුරේ කටයුතු වලට ශක්තිය සපයා ගන්න වැය වෙනවා. කොහොම නමුත් මේ හේතු නිසා මුංගට අක්මාවේ ක්‍රියාකාරීත්වයට අතිශයින්ම ගුණදායක ආහාරයක්. මුංගට නිතර ආහාරයට ගන්නවා නම් කෙනෙකුගේ සිරුරේ LDL හෙවත් අහිතකර කොලෙස්ටරෝල් තැන්පත් වෙන්න තිබෙන ඉඩකඩ ඉතාම අඩුයි. ඒ වෙනුවට හිතකර HDL කොලෙස්ටරෝල් වැඩිපුර සිරුරේ තැන්පත් වෙනවා. මේ නිසා සමස්තයක් විදිහට කාලයක් තිස්සේ මුංගට ආහාරයට ගන්නා අයගේ සිරුරේ HDL කොලෙස්ටරෝල් වැඩි ප්‍රතිශතයක් අඩංගු වෙනවා. එමගින් රුධිරය මගින් තැන්පත් වීමකින් තොරව මේදේ ප්‍රවාහනය කිරීමේ හැකියාවත් ඉහළ යනවා. මුංගැටවල අඩංගු කණිච ලවණ වර්ග අක්මාවේ ප්‍රතිවිෂ එන්සයිම නිෂ්පාදනයත් කාර්යක්ෂම කරන්න උපකාරී වෙනවා. එනිසා දැනටමත් අක්මාවේ මේදේ තැන්පත් වීම ගැටලුවක් වෙලා තිබෙන කෙනෙකුට උනත් මුංගැට භාවිතයෙන් යම් සහනයක් ලබා ගන්න පුළුවන්. අංක 7. ඔලිව් තෙල්. අක්මාවේ මේදේ තැන්පත් වීමට මූලිකවම හේතු වෙන්නේ සරල කාබෝහයිඩ්‍රේට් වැඩිපුර ගත්තාම එයින් සංශ්ලේෂණය වී ඉතිරිවන මේද ප්‍රමාණය වැඩි එකයි. කොහොම නමුත් එදිනෙදා ආහාරයට ගන්නා තෙල් වර්ග නිසා ඍජුවම මේද වර්ග අපේ සිරුර තුළ එක්රැස් වෙන්න පුළුවන්. ඒ අතරින් ඇතැම් තෙල් වර්ගවල අඩංගු මේද අම්ල බිඳ හිලන්න අක්මාවට වඩාත් අපහසුයි. විශේෂයෙන්ම ට්‍රාන්ස් මේදය සහ සංතෘප්ත මේද මෙහිදී අක්මාවේ මේදය තැන්පත් වීම ඉහළ නංවන්න හේතු වෙනවා. මේ නිසා ඒ වෙනුවට අසංතෘප්ත මේද වැඩිපුර ආහාරයට ගන්න එක අක්මාවේ නිරෝගී බව ගැන හිතන කාටත් අතිශයින්ම වැදගත්. සාමාන්‍ය තෙල් වර්ග අතරින් වඩාත්ම ඉහළ අසංතෘප්ත මේද ප්‍රතිශතයක් අඩංගු ඔලිව් තෙල් මෙහිදී වඩාත්ම ගුණදායකයි. ඔලිව් තෙල් වලින් 70%ක්ම අසංතෘප්ත මේද වර්ග අඩංගු වෙනවා. එහි ප්‍රධාන සංඝටකය වන ඔලිව් මේදාම්ලය ඒක අසංතෘප්ත මේදාම්ලයක් නිසා බිඳ හෙලීම ඉතාම පහසුයි. මේ නිසා ආහාර පිසීම සඳහා වැඩිපුර ඔලිව් තෙල් යොදා ගන්නවා නම් අක්මාවේ මේද තැන්පත් වීම සැලකිය යුතු ලෙස අවම කරගන්න පුළුවන්. මේ ආහාර වර්ග ගන්න අතරෙම අක්මාවට අහිත කරන මත්පැන් පානය, අධික සීනි සහ ලුණු අඩංගු ආහාර ගැනීම, සැකසූ මස් වර්ග කෑමට ගැනීම ආදිය හැකිතරම් අවම කරගන්න. ඉස්සු, දැල්ලු, බලමාළු, අන්නාසි, චට්නි, සෝස් වර්ග වගේ උෂ්ණාධික ආහාර පාලනය කරන එකත් වඩාත් හොඳයි. යකිනාරං, කොක්මොට, පිටවක්කා ආදී කොළ කැඳ වර්ගත් අක්මාවේ විෂ එක්රැස් වීම වළක්වන්න දායක වෙන බව ආයුර්වේදයේ දැක්වෙනවා. කැබැල්ල දළු, මැල්ල කොළ ආදී පලාවලින් මැල්ලුම් සාදා කෑමට ගැනීමත් ඉතාම ගුණදායකයි. හින්බොවිටියා කොළ, බෙහෙත් හීනටි සාල් සමග කොළ කැඳ, මොනර කුඩුම්බිය කොළ කැඳ, යකිනාරං කොළ කැඳ, කොක්මොට, පිටවක්කා ආදී කොළ කැඳ වර්ගත් අක්මාවේ තෙල් තැන්පත් වීම අඩු කිරීමට ඉතා ගුණදායකයි. මීට අමතරව ගොට්ටු කොළ, කරපිච්ච කොළ කැඳ පානය කිරීමද ඉතාම හොඳයි. අක්මාවේ ගැටලුවක් ඇති වුණාම එය මුල් කාලයේදීම සුව කරගත්තේ නැතිනම් කාලයක් එක්ක ඔබේ අක්මාවේ සැලකිය යුතු සෛල ප්‍රමාණයක් අක්‍රිය වෙලා යන්න පුළුවන්.
ඒ මට්ටමට ගියොත් ඒ බෙහෙත්වලින් කිසිසේත් හොඳ කරන්න බැහැ. අපේ රටේ කරන්නවත් බැරි අක්මාබද්ධ සල්ලිකර්මයක් සිදු කිරීම අනිවාර්ය වෙනවා. ඒ නිසා දැන් ඉඳලම ප්‍රවේශම් වෙන එක හැම අතින්ම නුවණට හුරුයි. අපි නිතරම විශ්ම ලෝකයේ තුලින් මේ වගේ අපූර්ව ජීවිතයට වැදගත් විශ්මිත තොරතුරු ඔබ වෙත ගෙනෙනවා. ඉතින් ඒ නිසා විශ්ම ලෝකයේ YouTube නාලිකාව දිගටම subscribe කරලා තියාගන්න. විශ්ම ලෝකයේ ගැන යහළුවන්ටත් කියන්න. දැනුම සම්බන්ධ බොහෝ දේවල් බොහොම සරලව ඉදිරියේදී අපි ඔබ වෙත ගෙනෙනවා. ඔබට නිරෝගිමත් දවසක්.